ආදරෙන් පිළිගන්න යම්බ්‍රෝ YouTube channel එකට ඔයාලව වැඩ කිහිපයක්ම අරගෙන ආවේ ඔයගොල්ලෝ විස්තරාට මේ අපේ channel එක හරහා ඔයගලන්ව දැනුවත් කරන්න අපේ පොඩි ideas දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි යන්නේ කොහෙද travel කරන videos අපි ඔයගලන්ට හඳුන්වා දෙන්න. අපි යන්නේ සාමාන්‍ය bike වල අපි bike වල videos ඔයගලන්ට අරන් එන්න. ඒ වගේම bike ගැන review set එකකුත් අරගෙන ඔයගලන්ට අපි ඉස්සරහට ලොකු වැඩක් කරන්න හිතන් ඉන්නවා. තාම අපි මේ පටන් ගත්ත විතරයි. ඉතින් වැඩි හරියට මේ ට්‍රැවලින් වලට තෝරගත්තු වාහන තමයි බයිසිකලේ. මේ මොකද කට්ටියගේ තියෙන මුදල් අපහසුතාවයත් එක්ක කට්ටිය හුඟක් වෙලාට තෝරගන්නේ බයිසිකලේ තමයි ට්‍රැවලින් වලට. ඉතින් අපි මේ ට්‍රැවලින් එක්ක එන බයිසිකල් වලින් රිපයර් ගේනත් පොඩි හැඳින්වීමක් කරනවා. තව අකර දෙබ්බත් එනවා. ඔව් යද්දි වෙන අකර දෙබ්බ අඩුවේද මේ රිපයර් කරගන්න හැටි. ඒ වීඩියෝ ඒ ඔක්කොම ඔයගලන්ට අපි මේ ඉස්සරහා වීඩියෝ වලින් දැනුවත් කරන්න අපි උත්සාහ කරනවා. අපි අද මුල්ම වීඩියෝ එක විදිහට අපි තෝරගත්තේ කල්තර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ තැනක් වන කන්ද විහාරේ. ඉතින් හුඟක් මිනිස්සු යන එන තැනක්. අපි ඉතින් ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න මේ අපේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා. බලමු අපි අද යන ගමන් ඔයගලන්ට විස්තර අරන් එන්නම්. ඉතින් අපේ channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් යන් bro. ශිෂ්‍ය නමක් වන උඩුගම චණ්ඩසාර හිමියන් විසින් මෙම අලුත්ගම කන්දෙ විහාරය ආරම්භ කර ඇත. බුද්ධ වර්ෂ 2327 දී මෙම විහාරස්ථානයේ කුඩා දාගැබක් ඉදිකර තිබී බවට ලේඛනගත සාක්ෂි හමු වී ඇත. දිනපතා පැවැත්වෙන දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හාමුදුරු තැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන අතර මේ තැනක් ගනී. බුද්ධ වර්ෂ 2479 දී භූමිස්පාශ මුද්‍රාවෙන් ඉදිකරන ලද දර්ශනීය බුද්ධ ප්‍රතිමාව
විහාරස්ථානයට තව අලංකාරයක් එක් කර තිබේ. අටපතුල වේදිකාවක් තුළ නිර්මාණය කර ඇති දාගැඹ විහාරස්ථානයේ සුන්දරත්වය තවත් වැඩි කරයි. මහනුවර යුගයේ චිත්ත සම්ප්‍රදායක නූකම් කියන පැරණි විකසිතුවමින් යුත් ඉතරණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරණි සුවිශාල බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියාපාන ප්‍රබල සංකේතයකි. ඒවට බෝධිකරයක් ඉදි කර ඇත. එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ රියන් 107කින් යුත් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. එම බුදු පිළිමය තුළ ප්‍රතිමා සිතුවම් සහිත විහාරයක්ද නිර්මාණය කර තිබේ. බුදුමැදුර ඉදිරිපිට ඇති සුවිශාල තෙමහල් තොරණ දුර්ලභ ගණයේ නිර්මාණයකි. ආරුක්කුහා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල් වලින් යුත් මෙහි කඳ වේනා හා සිංහා ලාංඡන දක්නට ලැබේ. තොරණ මුතුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැඹකි. ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදුමැදුර ප්‍රතිමා සහ බුදු සිතුවම් වලින් යුක්තය. බුදුමැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන් මිනි එක්කර සැදු ඔටුන්නක් සහිත ආභරණ වලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳ පිළිමයකි. කන්දේ විහාරයේ ප්‍රසිද්ධියට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණ විට අනෙකුත් දේවාලවලට බාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් පැතුමකින් මෙහි පැමිණි. YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.